අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තාලා බන්දුල මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයකට ගිවිසුම් ගත වෙයි ජනපති ඓතිහාසික ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනි खनिज तेल सह विदुली बल मंडल वल सिंगमन गेन एमती गम्मं पिल कियाई देवी तेल एकाधिकारिया तेल टैंकी तेक इंदिया वटद रंजन जयलाल प्रश्न कराई प्रथमें देशीय पुआत जनाधिपति गोठाबे राजपक्ष मैतितुमा ये पेरवरुवे ऐतिहासिक जयश्री महा बोसामिदुन वेदपुदागेन आशीर्वाद लबागत्ता පොදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සෝදොක් විමසා බැලුවා. මෙවර පහවසර ශිෂ්‍යත්ව සහ අපොස උසස් පෙළ විභාගවලට පෙනී සිටින දරුවන් විශාල පිරිසක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි අතර ජනාධිපතිවරයා ඔවුන්ගේ විභාග කටයුතු වලට ආශිර්වාද පළ කළා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුරු වැවේ ඥානතිලක හිමියන් බැහැ දැකීමට ගියා. මෙතර රුවන්වැලි මහසෑ පොදුබිමට ඊයේ පසුරු පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි මහ චෛත්‍ය ආරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරු සේරදුන් අභ්‍යස ආගමික වතාවත් තුළ නිරත වූ ජනාධිපතිවරයා වාරි මාර්ග අමාත්‍යංශය මගින් නව වසරට සත්පතා පොදුබිම සිදු කළ ආශිර්වාද පූජාවට දෙක් වුණා. रतनं लोके विद्यति विविधा पुतु रतनं संघ समान යදින රුවන්වැලි මහසෑ පොදුබිමට විශාල ජනතාවක් රැස්ව සිටි අතර ජනාධිපතිවරයා ඔවුන් සමගද කතා බහ කරමින් තොරතුරු විමසා බැලුවා. අභයරාම පුරහණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට උපහාර පිදීමේ අනුදනා හිමි කුලපති උපහාරු ලෙල ඊයේ දින පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබූ නරහින් පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේට උපහාර පිදීමේ අනදනා හිමි කුලපති උපහාර උළෙල අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අනදනා හිමි කුලපති උපහාරය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පිරිනමනු ලැබුවා. ඊළඟ ඇමතිකම අහිමි වන්නේ කාටද යන්න අද රටේ ඇතිවිය ති ප්‍රධාන ප්‍රශ්නය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වැලියෝ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මම අනතුරු ඇඟවීමක් කරනවා. මේ පාර නම් වරද්ද ගන්න එපා. දැන් කොහොමඩක් ගිය පාර දීලා වැරදිලා තියෙන්නේ. දැන් මුළු රටම අනාතයි. රටට නිසි නායකත්වයක් නැහැ. මුළු රටම යන්නේ අයාලේ. එදා වේල ටුවර්ස් තග්ගාලා මේ මාසේ ණය බිල ගෙවන්න ඕනකොට යනවා හිඟමනේ. ජාත්‍යන්තර හිඟමනේ. දැන් කාලයක් කිව්ව නේද මේ ආණ්ඩුව පිටරටවල් වලට යටත් වෙන්නේ නැහැ කියලා මොන කතාවද ගිහිල්ලා ධන ගහලා වැදලා ඉල්ලන්නේ අනේ අපිට සල්ලි දෙන්න බංග්ලාදේශිනුත් ධන ගහලා පහුගිය දවසක කියනවා අනේ ඩොලර් මිලියන 200ක් ගත්තා දැන් නම් ගෙවන්න බෑ පොඩ්ඩක් කල් දෙන්න කියලා කෝ ආත්ම කරුත්වේ මේ ඔක්කොම පුහු වචන රට මෙහෙවන්නට බැරුව තටම තටම ඉන්නේ කරුණා කරලා වැඩ බැරි නම් ඉල්ලා අස් වෙලා වහාම රටේ මැතිවරණයක් පවත්වන්න සුදුස්සෙකුට සුදුසු කණ්ඩායමකට වගකීම බාර අරන් මේ කඩා වැටුණු දේශය යලි ගොඩ නගන්න. දැන් ආණ්ඩුව ඇතුලේ ලොකු ප්‍රශ්න එක්කෙනාට එක්කෙනා නැහැ. රටේ ගන්න ප්‍රධානතම තීන්දුව තමයි මොන ඇමතියද ඊළඟට අස් කරන්නේ. ඒකද රටේ ප්‍රශ්නේ. බත්කන්න තියා කැඳ බොන්නවත් සහල් හිඟවමින් පවතින බව සත්‍යයක්. වෙළඳ සැලට ගිහින් මිලදී ගත්තම තමයි සහල් වල නියම මිල දැනගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඉහළ යන සහල් මිල සහ හිඟය පාලනය කරන්න අන්තිමට රජයට සිදුවන්නේ විදේශයකින් සහල් ආනයනය කරන්න. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් ගෙන්වන්න ඇමති බන්දුල ගුණවර්ධන මහතා ගිවිසුම් ගත වුණා.
බත් අපේ රටේ ප්‍රධාන ආහාරයයි. අපේ රටේ කෘෂිකාර්මික ඉඩම් වලින් වැඩිම ප්‍රමාණයක් කුඹුරු. අතීතයේදී අප සහල් වලින් සම්පෝෂිත ජාතියක් ව සිටියා. 1948 නිදහසින් පසුපත් වූ රජයන්ද විවිධ අවස්ථාවල රට සහලින් සම්පෝෂිත කළ බව මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළ අවස්ථා එමටයි. නමුත් එහෙම කිව්වට අඩුම ගානේ මෙට්‍රික් ටන් ලක්ෂයක්වත් අසල්වැසි රටවලින් ගෙන්වූ බවද රහස මෙවර මහකන්නේට කනකුකා හඳන්නේ රසායනික පොහොර තහනමත් එක්කයි ඒ සමගම තහනම් වූ කෘෂි රසායන නිසායි සුනකීන්ට සුවඳ ඉවක් තුන් සමහර කාබනිකයයි කියු දියර පොහොර නිසායි දැන් ඔවි නිෂ්පාදනයේ පහත වැටෙමින් තිබෙනවා ඒ නිසාම අපේ රටේ කුඩා වීමොල් පොළොන්නරුවේ පමණක් 100ක් 200ක් අතර සංඛ්‍යාවක් වැහිලා ගින් දැන් සහල් නිෂ්පාදනයේ පූර්ණ බලය ප්‍රධාන වීමොල් හිමියන් සතුයි පසුගිය මාසවල වී ගබඩා වැටලුවේ සීල් තැබුවේ කුඩු වටලනවා වගේ අන්තිමට ප්‍රධාන වීමොල් හිමියන් ළඟ සියලු බලධාරීන් දන ගැසුවා අඩු මිලට සහල් දෙනවා කියලා පොරොන්දු වුණත් එහෙම දුන්න වීමොල් හිමියෙක් නැහැ ප්‍රධාන වීමෝල් හිමියන් ආසම හිඟේ මවලා ගාන ඉහළ දාන්න ආයෙත් සහල් මිල ඉහළ දාන්න ආසන්නයි ඒ එළඹෙන උත්සව සමය ඉලක්ක කරලා ඒ වගේමයි සහල් හිඟේ කුත් එනවා ඒ අස්වැන්න අඩු වීම නිසායි කොහොමත් මිල ඉහළ දාන්න එවිට හරිම පහසුයි රජය අද වී කිලෝවකට 75ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා වීමෝල් හිමියන් වී කිලෝවකට 90ක් දෙන්න හදනවා එවිට ගොවියා 75ට රජයට महा वीमोल हिमियांट वी किलोव अनुवट देनवा වී කිලෝව 90ට ගන්න මහ මෝල් හිමියන් අපට රුපියල් 120ට 30ට සහල් කිලෝව දෙන්නේ නැහැ. ඒ නිසායි මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති බොහෝ අය සහල් කිලෝව රුපියල් 300 පසු කරාවි කියලා අනතුරු අඟවන්නේ. ඇත්තටම වී කිලෝවකට සහතික මිලක් දුන්න පළියට ගොවියන් පොහසත් වුනේත් නැහැ. එහෙම වුණා නම් ගොවියන් සියලු දෙනා මෙලහකට ඩඩ්ලිලා සිරිපාල්ලා රතන ලබවට පත් වෙලා ඉන්න ඕනේ. හැම ආණ්ඩුවක්ම වීවලට තිබුණු රජයට වඩා රුපියලක් හරි ගෙවලා තියෙන නිසායි. දැන් මේ රජයත් මොනතරම් සහල් පිටරටින් ගේන්නේ නැහැ කියලා කිව්වට හිඟේ සහ මිල පාලනය සඳහා ගේන්න වෙලා තියෙනවා. අද බන්දුළු ගුණවර්ධන ඇමතිවරයා මියන්මාරයේ සමග ගිවිසුම් ගත වුණා. ඒ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහායි. විදුලි බල මණ්ඩලය බිලියන 91ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණයයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පාඩු ලබන ආයතනයක්. එක් හිඟන්නෙකුට තවත් දුප්පත් අයකු බලා ගැනීමට බාර දිය නොහැකි බවයි ඇමති උදේ ගම්මන්පිල මහතා පවසන්නේ. ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් ගම්ම්‍ය වන්නේ විදුලි බල මණ්ඩලයේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද හිඟමනට වැටී ඇති බවයි. ඇමති උදේ ගම්මන්පිල මහතා පවසන්නේ හිඟන්නෙකුට තවත් දුප්පත් අයකු බලා ගැනීමට හැකියාවක් නැති බවයි. ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා තවදුරටත් ණයට ලබා දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පිට අපේ දේශීය නිෂ්පාදනය කරන දේවල් ලබා දෙද්දී මුදල් ගෙවා තමයි ලබා ගන්න ඕනි. දෙක පිටරටින් දේවල් ගේද්දී ඩොලර් වලින් මුදල් ලබා දෙන්න ඕනි. මොකද මේ රටට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් සඳහා ඩොලර් හොයා ගන්න අපි පුදුම දුකක් ඉඳිනේ. මේ අපේ කණ්ඩායම තමයි දුක දන්නේ. ඉතින් මේ අපි දැවැන්ත පීඩනයකින් ඉතින් අපිට ඒ අතරේ තවත් අමාත්‍යාංශික පීඩනයත් අපේ උළු උඩ දාගන්න බෑ. ඉතින් ඒ අමාත්‍යාංශ වල ඉන්න අය ඒවා ඒ පීඩනය ඒගොල්ලෝ දරා ගන්න ඕනේ. හිඟන්නේකට බාර දෙන්න බෑ දුප්පත් මිනිහ බලා ගන්න කියලා. දුප්පත් මිනිහ බලා ගන්න බාර දෙන්න ඕනේ පොහොසත් මිනිහට. තෙල් සංස්ථාව අද විදුලි බල මණ්ඩලයට වඩා දෙඩි මුල් අර්බුදකින්. හේව අපිට විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැහැ. බොහොම කනගාටු වුණා කියන්නේ. ඊයේ දිනේ අපි දැක්කා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයාක් ප්‍රකාශයක් කළ තිබුණා. ඛනිජ නීතිගත සංස්ථාව විසින් විදුලි ඉන්ධන ලබා නොදීම නිසා විදුලිය කැපීමක් කිරීමට සිද්ධ වුණා කියලා. ඒ කාරණාව ඛනිජ නීතිගත සංස්ථාව හැටියට අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ආනයනය කරන දැවිතෙල් අපි අවස්ථාවන්ටත් ලබා දුන්නේ විදුලි බල මණ්ඩලයට අලාභයක් ලැබෙමින්. අපි අමතක කරන්න එපා විදුලි බල මණ්ඩලය මේ අවස්ථාව වෙනකොටත් රුපියල් බිලියන 91ක් ඛනිජ සංස්ථාවට ණයයි. ඒක නිසා විදුලි බල මණ්ඩලයට ඇතිතරම් සහන මේ රජයෙන් ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඛනිජ නීතිගත සංස්ථාවට මේ සියලු ණය සියලු බර එකතු කරන්නේ නැතුව විදුලි බල මණ්ඩලයට මේ සම්බන්ධ වගකීම
इंडियन समागम प्रश्न जनता उदोषण समिति बलट आराधना कला ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ අත්සන් කෙරුණු ගිවිසුමට හුඹස් විරෝධයක් මතුවෙමින් පවතින බව පේනවා 2003 දී තෙල් ටැංකි 99ම ඉන්දියාවට දුන්නු වෙලාවේ උද්ඝෝෂණ නොකළාය ඒ ටැංකි 99 85ක්ම නැවත අපේ පාලනයට ගන්නකොට උද්ඝෝෂණ කරන්නේ ඇයි මේ පෙන්වන්නේ දේශ ප්‍රේමයේද නැත්නම් ඉන්දියානු ප්‍රේමයේද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා ජාතික සම්පත් සුරකීමේ තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකතුව මේ තෙල් ටැංකි සංකීර්ණ ගිවිසුම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරනවා කියලා මාධ්‍යවල පළ වෙලා තිබුණා විපක්ෂයේ බොරුවලට ඇහුම්කන් දීලා උද්ඝෝෂණ කරන්න යන්න පෙර ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මා හමු වෙන්න එන්න කියලා මම ඒ අයට ආරාධනා කරනවා මම ඉන්දියාවේ පාලනයේ යටතේ තමයි මේ තෙල් ටැංකි 99ම තිබුණේ කියන්නේ ඔබ සැමටම දුන්න පොතක් මේ පොත බැලුවම ගිවිසුම් තුනම තියෙනවා මේ හොරගේ කොරලේකන වම ගහලා දෙන්නත් බෑ මගේ වෙබ් අඩවි දාලා මම පාර්ලිමේන්තුවේ දාලා තියෙනවා කවුරු හක්ක මේක කූටලේකන කියලා අදවෙන්තුරු පැමිණිලි කරලා තියෙනවා ඊළඟට කියනවානේ 99ක් නෙවෙයි 14ක් විතරයි අපි දුන්නේ කියලා අනේ 14ක් විතරක් දුන්නේ ගිවිසුම කෝ කියලා තාම නම් එහෙම එකක් ගෙනාවේ නැහැ ගෙනාවේ නැත්තේ ගේන්න එහෙම එකක් නැති හින්දා මේ අතර කණිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ තවමත් මෙම තෙල් ටැංකි සම්බන්ධ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි 6 වෙනිදා අස්සම් කරපු ගිවිසුම මේ මොහොත වෙනතුරු කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ පාර්ලිමේන්තුවට දින මේක ටැංකි 85ක් අපිට ලැබිලත් නැහැ පහලංගණය ටැංකි 14යි ලීසි තෙල් ටැංකි තොගයයි පරීක්ෂණාගාරයයි ලීසි තෙල් නිෂ්පාදනාගාරයයි සමස්ත අක්කර සීටරි භූමියයි ජැටියයි බාන ජැටියයි මුහුදයි සම්පූර්ණයෙන් එල්.අයි.ඔ.සී සමගට අවුරුදු 50කට අපිට අඩියක් තියන්න බෑ සිංහ කොඩි අරගෙන ත්‍රිකුණාමල පැත්තේ ගිහිල්ලා හිටෝගෙන ඉන්න පුළුවන් චීන වරායේ තෙල් ටැංකි තියෙන මුහුදවක්ක සිංහ කොඩි අරයි යන්න බෑ ටැංකි 24ක් අවුරුදු 50කට තෙල් සංස්ථාවට බදු දෙන ඉතුරු ටැංකිය හැටි මොකද්ද වෙන්නේ තව එකක් ඇද්දුවා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් ටැංකි හැටි එකයි ටැංකි සහ ඊළඟනේ භූමියෙන් 149 එල්.අයි.ඔ.සී සමාගමට කෙටියෙන් කියනවා නම් ඉන්දියාවට තෙල් සංස්ථාන ලංකාවට 151යි මේක කොහොමද අමිතුවකින් අපිට ලබන්නේ මේක හවුල මේ ගිවිසුමේ තියෙනවා ගිවිසුම අවලංගු කෙරුවොත් එයි තියෙන කොටස් 149ක් ටැංකිය අයිති වෙනවා ආපහු එල්.අයි.ඔ.සී.කට ආණ්ඩුවට එන්නේ නැහැ තෙල් සංස්ථාවට එන්නේ නැහැ තෙල් සංස්ථාට අයිති වෙන්නේ 151යි රජයට යන්නේ භූමියයි 49යි යනවා කාටද එල්.අයි.ඔ.සී.කට පහලංගනේ ටැංකි 14ක් තියෙන්නේ समस्त भूमि में क्रियात्मक करने तेंट इतुरु सी ये तहतलिस में आप दो अड्डू मकी हम अभी विषिना में आते हैं एकोट्टो कोट्टा तिहाई हतलिस फनस तुनक क्या नवा इंडिया वट एक आई आप क्या ने मेक सदा कालिका यानी इंडिया वट රටපුරා ජනතාව ගෑස් පෝලිම් වල දුක් විඳින බව අප ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් දිගින් දිගටම වාර්තා කරනවා. ඒ අතර තිරිඟු පිටිහි ගියක්ද සමහර ප්‍රදේශවල ඇති වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සීත උදාසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන www.seethanews.lk අපගේ වෙබ් පිටුවේ තපයාලිත් හමුවන්නේ මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.